අල්හොන් වාසනාවන්ත සුබ දවසක්. ගීයක වරුණ සමගින් හරිදී ටීවී තුලින් ඔන්න ඔබ ආසම කරන වැඩසටහනත් අරගෙන අපි ඔබේ නිවසට ආවා. අපි දන්නවා හරිදී ටීවී ගීයක වරුණ කියලා කියන්නේ ඔබේ හිතේ ඇඳි ගීත ඔබට සවනින් අසන්නට වගේම ඒ ගීතය පිළිබඳව අලුත් කතිකාවතක් හිතට දැනෙන කතාවක් ඒ ගීතය ඔබේ කරගන්නට ඔබට ලැබෙන අවස්ථාව. ඒ නිසා තමයි මේ සෞන්දර්ය ගීතය කලාව කියන දේවල් එක්ක අපි ජීවත් වෙද්දී අපි බොහෝ වෙලාවට ආධ්‍යාත්මික වශයෙන් සුවපත් වෙන්නේ. ඒ නිසා තමයි කියලා තියෙන්නේ කලාව කියලා කියන්නේ විශ්වයට ආධ්‍යාත්මයේද මනසට පියාපතක්ද සිතුවිලි වලට නිදහසක්ද අන් සෑම දෙයකම ජීවය ලබා දෙන දෙයක්ද කියලා කලාව. ඉතින් ඒ නිසා කලාව සෞන්දර්ය සංගීතය කියන විෂයන් තුල අපි රැඳිලා ඉන්නවා නම් අපේ ජීවිතයේ අපි අත්විඳින බොහෝ කටුක අත්දැකීම් අපිට ඒ කටුක බව හෝ ඒ මිහිරි බව හෝ ඒ කුමක්වත් එය අපේ ජීවන අත්දැකීමක් බවට පත් කරගෙන එය යහපත් කලා නිර්මාණයක් බවට පත් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන ඕන හරිදේ ටීවී ගීයක වරුණ සමගින් අපත් සමග මේ හෝරාව ගත කරන්නට ඔබට. ඉතින් අපි ඔය ටීවී නාලිකා අංක 123න් හරිදේ ටීවී ඔබට නරඹන්නට හැකියාව තියෙනවා. හැම විටම අපේ නාලිකාවේ අරමුණ බවට පත් වෙන්නේ ඔබට හරිදේ අරගෙන එන්න. එනිසා අද දවසෙත් ඔන්න මම හිතනවා මේ ගීයක වරුණ අපේ ගී රස වින්දන වැඩසටහනට අපි හරි තේරීමක් කරලා තියෙනවා. අද දවසෙත් අපේ වැඩසටහනේ සම්බන්ධායිකාව නැත්නම් අද ගීත තෝරන්නට අපත් සමග එකතු වෙන විශේෂ ආරාධිත ශිල්පිනිය පිළිබඳව මම ඔබට මතක් කරවමින් අපි එතුමිය පිළිබඳව මෙන්න මෙහෙම කතා කරන්නට මම සූදානම්. ඇය නමින් අනුෂා නිරංජලා කියලා තමයි අපි හඳුන්වන්නේ. හැබැයි ඇයගේ නම එහෙම වුණාට ඇය බොහෝ පරාසයන් තුළ විසිරුණු පැතුරුණු දැනුමක් සහ හැකියාවන්ගෙන් යුක්ත තැනැත්තිය. වෘත්තීමය වශයෙන් ඇය ගින්දර ධර්මපාල විද්‍යාලයේ ඉංග්‍රීසි හා උපදේශන හා මාර්ග උපදේශන අංශයේ භාර ගුරුවරිය වශයෙන් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි එතුමිය ජ්‍යෙෂ්ඨ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස් එකෙත් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ වෙලාවට අද දරුවන් මේ අධ්‍යාපනය කියන එක තුළ පීඩාකාරීව ලබන අත්දැකීම නිසාවෙන්ම බොහෝ ආතතීන් වලට පත් වෙලා සිටින බව දුටු එතුමිය ඒ දරුවන් වෙනුවෙන් යහපත් මානසික සෞඛ්‍යයක් උදෙසා සුභාවිත ගීතය කියන මාතෘකාව යටතේ දරුවන් වෙනුවෙන් බොහෝ වැඩසටහන් සංගීතයේ කලාව ප්‍රයෝගී කරගෙන සිදු කරන ලබනවා. ඉතින් එතුමියවයි අපි අද ගීතය අපේ ගීයක වරුණ වැඩසටහනේ ගීත තෝරන්නට කැඳවා ගත්තේ. අපි එතුමියව බොහොම ගෞරවයෙන් පිළිගන්නටයි සූදානම්. ආයිබෝන් අනෝෂා නිරංජලා මහත්මිය. ආයිබෝන්. හොඳයි. ඒ වගේම මම ඊළඟට සූදානම් අද අපිට සංගීතයෙන් සහාය වෙන මේ වාදක කණ්ඩායම පිළිබඳව හඳුන්වා දෙන්න. මම මුලින්ම හඳුන්වා දෙන්නට සූදානම් මේ බොහෝ දරුවන්ට සංගීතය විෂය කියා දෙමින් ඔවුන්ගේ සංගීත ඥානය වැඩි දියුණු කරන්නට උදව් වෙන අද දවසේ තබ්ලා වාදනයෙන් අපට දායකත්වය ලබා දෙන චන්දිම ප්‍රේශාන්ත මහත්මයා. ආයිබෝන් ඔබතුමාටත්. ඒ වගේම අන්බැක් සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් දෙකෙකුත් අද සහභාගී වෙලා ඉන්න මම මුලින්ම හඳුන්වා දෙන්න කීබෝඩ් වාදන ශිල්පී ජෙනිත් දිශානායක මැතිතුමන්. ඒ වගේම එතුමන් ටෝටලි කිඩ්ස් පෙර පාසලේ සංගීත උපදේශකවරයා වශයෙන් කටයුතු කරන අයිබෝන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. ඒ වගේම අද බොක්ස් ගිටාර් වාදනයෙන් අපට සහයක දක්වන්නේ සහන් හඳුන් පතිරගේ සංගීත ශිල්පියා අයිබෝන් ඔබට. හොඳයි. එහෙමනම් මේ කණ්ඩායම සමගින් අපි හිතනවා අපිට බොහොම රසවත් හෝරාවක් ගත කරන්න හැකියාව ලැබේවි කියලා. අනුෂා නිරංජල මහත්මිය, ඇයි ගීයට මේ තරම් පෙම් බඳින්නේ? ඒක මගේ ජීවිතේ කොටසක්. පුංචි කාලේ ඉඳලම තිබුණු හීනය කවදා හරි ශාස්ත්‍රයට එන්න ඕන කියලා. ඒකත් එක්කම ආවා. ඒක නිසා මං ගුරුවරියක් විදියට අද ඇත්තටම ගුරුවරියක් විදියටම නෙමෙයි විවිධ ශාස්ත්‍රවල ඉන්නවා. ඉතින් අපිටත් ආතතිය කියන එක තියෙනවා. මම අද්දුටු දෙයක් තමයි ගීතයත් එක්ක ඉන්නකොට මේ දේවල් වලින් ගොඩාක් ජීවිතේට ලොකු රුකුලක් පිටුවහලක් එනවා. ඒ දේවල් වලින් බාහිරව අපිට බොහොම සැනසීමෙන් දවස ගෙවන්න පුළුවන් කියන විශ්වාසය දැඩි ලෙස මට තියෙන. ඒක නිසා තමයි මම ගීතයට මෙච්චර පෙම් බඳින්නේ සුභාවිත ගීතයට. හොඳයි.
දැන් එතුමිය ගීතයට පෙම් බඳින කාරණාව අපිට පැහැදිලි කරානේ. ඉතින් ඒ කාරණාව ඇතුලේ ඉඳලා අපි අද දවසේ එතුමිය අපිට ලබා දුන්නු ගීත පහ තෝරා දුන්නු ගීත පහට යොමු වන්නටයි මගේ සූදානම. ඔබතුමිය මුලින්ම තෝරගෙන තියෙනවා අයේ ගී ලෝකේ පටන් ගන්න තැන නේද? එතනින් එහාට අපිට ලෝකේ ආරම්භයක් ගැන හිතන්න බෑ ආදරණීය අම්මා ගැන. ඔව්. අපි කතා කරමු. මං හිතන්නේ අම්මා සම කරන්න බැහැ මේ ලෝකෙ කිසිම කෙනෙකුට. අම්මා සමාන දෙවෙනි වෙනවා නම් ඒ බුදුන්ට පමණයි. අම්මා ගැන ලියවිච්ච ගීත බොහෝමයක් තියෙනවා. මව් ගුණ. ඒ අතරින් අපි හැම දෙයක්ම අපිට ඇහෙන සෑම ගීතකම ගේ තියෙන්නේ අම්මා පිළිබඳ තියෙන ආදරය, ගෞරවය, කරුණාව. අහක දාන්න බෑ මේ කිසි දෙයක්. අම්මා නැති ලොවක් ඇත්තටම මං හිතන්නේ අඳුරුයි. ගෙදරත් එහෙම. ගෙදරත් අපි මිනි පහන කියන්නේ අම්මට. අම්මා නැති නිවස ඇත්තටම කළුවරකියා. මට දැනෙන්නේ එහෙම. මගේ අම්මා නැහැ. ඉතින් අම්මා ගැන කොයිතරම් ගුණ වර්ණනා කරත්, ඇහුවත්, දැක්කත් අපිට මං හිතන්නේ කවදාවත් එතනින් ඒක නිම කරලා ඉවර කරන්න පුළුවන් කියලා. ඒ තරම්ම අම්මා අපිට සමීපයි ලෙංගතුයි. අපිත් අම්මලා. ඒ අම්මා තුළ තමයි මමත් අම්මා කෙනෙක් වෙලා මගේ අම්මව දක්කපු දේ මම මගේ දරුවන්ටත් මගේ පාසලේ දරුවන්ටත් අම්මා කෙනෙක් සංකල්පය ගෙනියන්නේ මේ විදියට. සොලොස් කලා පිරිපුර සඳ නේද? අනිවාර්යෙන්ම. ඉතින් අම්මා කෙනෙකුට ලෝකෙට බෙදන්නට තිබෙන දැන් අපි ගොඩක් වෙලාට උපමා ගත්තත් අම්මා හද එළියට උපමා කරන්නේ සඳ නේද? චන්ද්‍ර මණ්ඩලයේ තමයි අපි හැමෝම මේ සා පැටව් නේද? අම්මගේ සෙවනේ වැඩෙන්නේ. ඉතින් මේ ගීතයේ තිබෙන විශේෂත්වය පිළිබඳව අපි සඳහන් කරවතින් මිහි මණ්ඩලයේ අඳුරු කුසේ. ඔව් අඳුරු කුසේ අම්මා තමයි ආලෝකය අරගෙන ඉන්නේ මිහි මණ්ඩලට. අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා. වැස්සකින් අපිට ලැබෙන්නේ සිසිලස කියන එක නේද? එතකොට ඒ අම්මගෙන් ලැබෙනවා අපිට හැමදේම. සඳ කිරණ වගේ අපිට එළිය ලැබෙනවා. තරු කිරණක් වගේ ඒත් එහෙමයි. එතකොට පිපාසිත දිය කතරකට අම්මා සිහිල් පැම් පොදා. ඒ විදියට නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා. තුරුලියක් මත මලක් නම් ඒ සම්පත තමයි අම්මා කියන්නේ. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා. අම්මා ගැන සඳහන් වෙන්නේ නැති තැනක් උපමා කෙරෙන්නේ නැති තරම්. හැම තැනකම අම්මනේ උපමා වෙලා තියෙන්නේ. දෙවෙනි බුදුන් ලෙස ලෝභ උවම් කළ ලෝකෙටම අම්මා උපමා කළානේ තියෙන්නේ කෘෂ්ණ නේද? එහෙම වෙනකොට මම මවුගුණ ගීත බොහොමයක් ගායනා කළා තියෙනවා. මේ ගීතයත් මට සුවිශේෂී. ඒක නිසා තමයි අද මම මේ ගීතය තේරුවේ මම වැඩසටහනට. දැන් බලන්නකෝ මේ ගීතයේ තිබෙන අනෙකුත් සුවිශේෂත්වය අනුශල රංජල මහත්මිය. දැන් සඳ නැති රෑ විශේෂයෙන්ම තාත්ත නැති පවුලක උනත් නේද? සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මට මොනතරම් ශක්තියක් තියෙනවද? ඕන දෙයක් දරා ගන්නීමේ හැකියාව ඇත්තටම පිරිමියෙකුට නෙවෙයි. ඒ හැකියාව තියෙන්නේ අම්මට තමයි. යෝධ ශක්තිය තියෙන්නේ. තාත්ත නැති වුණත් ඒ ගෙදර අත්වල බිඳුනත් අම්මා ඒ අඩුව පුරවගෙන ඉස්සරහට යනවා. අපි මේ ගීතේ තවත් අවස්ථාවකට යමු. ගීතේ ගායනාව අපේ සවනට වැටුණාම අපිට මීට වඩා මේ ගීතේ ගැන කතා කරන්න දේවල් තියෙනවා. හොඳයි අපි ගීතේට යමු. Thank you.
ආගෙන ඉන්නකොට කාලේ යනවා නැත්නම් මේ ගීතේ අවසානයි කියලාවත් දැනෙන්නේ නැති තරමට අපේ ජීවිතවලට මොනතරම් වෙනසක් මොනතරම් සුවපත්භාවයක් ගීතයකට ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව තවත් උදාහරණ අවශ්‍යද කියලා හිතන තරමට අපේ සංගීත ශිල්පීන් සහ ඔබතුමියගේ කටහඬ අපිට මේ ගීතය ගෙනල්ලා දුන්නා. උදාගිරෙන් ලොවට වටින නේද? ලහිරු මණ්ඩල අම්මා. කවදාවත් අඳුරු වෙන්නේ නැහැ නේද මේ ලහිරු මණ්ඩල. ඔව්. ලොකු රස්නිකුත් නැහැ නේ. ලොකු සෞම්‍ය සිසිලස තියෙන අම්මගේ ළඟ. අම්මා කොහොමත් දයාබරයි කරුණාවයින් තාත්තලා වගේ නෙමෙයි. ඒක කිසිම නැවුම් නේ. උදාගිර කියන්නේ නැවුම්. හරිම නැවුම් දෙයක්. ඔව්. නේ? එතකොට අම්මගේ ආදරෙත් මේ දේවල්. ඒ වගේමයි. ඒ වගේම තමයි. මොකද දරුවෙකුගේ ජීවිතේ ගොඩනගන්නට අවශ්‍ය කරන සියලු ශක්තියින් ලබා දෙන්නට මඟ පෙන්වීම කරන්නට පුළුවන් හොඳම කෙනා අම්මා. අම්මා. ඔබතුමිය එහෙම කියද්දී දැන් මේ මට මෙහෙමත් අහන්න හිතුණා. දැන් අද කාලේ අපිට අහන්න දකින්න ලැබෙන ගීත අතරේ අපේ දරුවෝ මේ මම දැක්ක මේ දවස්වල අන්තර්ජාලයේත් මේ 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 කතාව හරි ලස්සනට යනවා. මේ තර රූපවාහිනී වැඩසටහනක නිවේදිකාවකටකින් ගීතයක් ඉල්ලනවා දරුවෙක් පාසල් දරුවෙකුට නිවේදිකාව අහනවා. ඇයි පුතා දිස් ඇයි ඔයා දිස් පුතා නෙමෙයි පුතා කියන්නේ නැහැ. ඇයි ඔයා දිස් ස්කෝලේ ගියේ නැද්ද? නෑ මට සනීප නෑ. මං අද ගෙදර ඉන්න ඕන. හරි ඔයා මට තේරෙනවා වගේ කටහඬින් ඔයාට සින්දු කියන්න පුළුවන් කියලා සින්දුවක් කියන්න කියලා ආරාධනා කරනවා මේ නිවේදිකාව. එතකොට මේ දරුවා මොකද්ද කියන ගීතය මේ මම මේ වචන ටික එකතු කරගත්තෙම ඔබට කියන්නට අවශ්‍ය නිසා. මේ දරුවා කියනවා මාමල දවසට ගම වටේම ඇති තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා කියලා ටග්ගාල මෙහෙම කියනකොටම නිවේදිකාව ඒක එතනින් නැවැත්තුවා. ඒ එහෙම රසිකත්වයක් මේ පාසල් යන පොඩි දරුවන් තුළ අද තියෙන්නේ. හැබැයි ඔබතුමිය ඔය සඳහන් කරන රසිකත්වය අපේ ඉදිරි පරම්පරාව සහ අපේ පරම්පරාවේ මේ අපි අරගෙන යන මාර්ගයට අපිව ප්‍රවේශ කරෙත් අපි කියවේ කියන මාධ්‍යම තමයි නේද? ගුවන් විදුලි අපිට ලොකු මඟ පෙන්වන අපි ගැන කතා කරමු. ඇත්තටම දැන් දරුවොත් එක්ක මම වැඩසටහන් කරනකොට මම දැකපු දෙයක් තියෙනවා ක්‍රිෂ්ණ. මව් ගුණ ගීත දන්නේ නැහැ අද ඉන්න දරුවෝ. පිය ගුණ ගීත, දේශාභිමානි ගීත, ඒ තියන් ළමා ගීත. පළවෙනි වසරට දරුවෙක් ආපු ගමන් අඳුනා ගැනීමේ සති දෙකක් තියෙනවා දරුවව. ඒ දෙකේදී මම යනවා දරුවොත් එක්ක සින්දු කියන්න. ඉතින් මං කියන පුතේ ළමා ගීතයක් කියමු කියලා. කොන්සර්ට්ස් වල ප්‍රී ස්කූල්ස් වල කරපු ඒ දේවල් වල අර නටපු සින්දු වල මුල් පේලි ටික දන්නවා. එතනින් එහාට දන්නේ මං කොහෙම දන්නේ මොනවද? සියලුම මේ දැන් විකාශනය වෙන ටෙලිනාට්‍ය ගීතවල ඒ ටික දන්නවා. වේග රිද්ම ගීත දන්නවා, බයිලා දන්නවා. ළමයින්ගේ මේ චින්තනය හැඩගැහිලා තියෙනවද එතනට? ඇත්තටම මේකට වග කියන්න ඕනම නාලිකා. මොකද අපි ඉස්සරහපු ගීත, අපි පුංචි කාලේ අහපු ගීත අද අපි එකක්වත් අහන්නේ නැහැ. ඒත් එතනටයි පත් වෙලා තියෙන්නේ. ඉතින් අනුශාසනජල මහත්මිය, ඒ දරුවන්ට ඒ ගීත අහන්න දෙන්නේ නැතුව අපි දොස් කියලා වැඩකුත් නැහැ නේද? ඒ දරුවන්ට ඒව ඇහෙන්නේ නැහැ. ඒ දරුවෝ ඒව දන්නේ නැහැ. ඔව් ඒක තමයි මං කිව්වේ. ඒක නාලිකා වලින් කරන ලොකු හානියක්. හානියක්. දැන් අපි නිකන් මතක් කරොත් ඒ දවස්වල අපි අහපු ගුවන්විදුලි කාලසටහන පොඩ්ඩක් ඔබතුමියට බොහොම අපූර්වට ඒ සියල්ල මතකයි. ඔව් මට මතකයි. මොකද මට සාමාන්‍යයෙන් මං අපේ ගෙදර දැඩි විනය නීති රීති පද්ධතියක් තියුණා තාත්තත් එක්ක. තාත්තා උදේ නැගිටපු ගමන් පිරිත් දානවා උදේ පහට. පිරිත් ඉවර වෙනකොටම ඊළඟට යනවා ධම්මචින්තා කියලා. සිංහලෙනුත් යනවා, ඒක මුස්ලිම් ජාතිකයන් වෙනුනේ එයාලගේ භාෂාවෙනුත් යනවා. ධම්මචින්තා ඉවරනාට පස්සේ දවසේ සිතුවිල්ල කියලා දෙයක් ගියා. ඊළඟට උදා අරුණලුගී කියලා ගියා. මට හොඳටම මතකයි, මම ඒ ගීතත් මට මතකයි. අපි හරි ප්‍රබෝධයෙන් තමයි උදේ දවස ඒ කියන්නේ පාසල් යනතුරු සූදානම් වෙනතුරුම අපේ කනට ඇහි මේ ටික පිරිත් වලින් බැහැරුණාට පස්සේ ලස්සන ගීත. ඊට පස්සේ දැන් ගෙදර ඉන්න දවස්වලට සෙනසුරා දිවදට අපිට ඇහෙනවා කණ්ඩායම් ගීත කියලා. ඒ දවස්වල තුන සුපර් ගෝල්ඩන් චයින්ස්, ගෝල්ඩන් චයින්ස් ඒ වගේ තිබුණානේ ඒවා. ඊට පස්සේ බයිලා ගීත, ඔය විදියට දිවා ගීත කියලා දුනා. නමුත් අද හරීම මිකේද වාචකයක් අද ඇහෙන්නේ නැහැ මේ ගීත. මං ඇත්තම කියන්නම් මාධ්‍යයක් ඉස්සරහ කියන්න බය නෑ. මම 6ට පිරිත් ගෙදර ඔෆ් කළා රේඩියෝ එකේ. මං ඊට පස්සේ මගේ තියෙන සෙටප් එකේ මම නැවතත් පිරිත් දාගන්නවා. මං ඔෆ් කරනවා. නිවේදිකාවන් කතා කරන වචන, ඒගොල්ලෝ භාෂාව මේ යොදා ගන්න විදිය, ඒක පරිශීලනය කරන විදිය, ඇත්තටම මට හිතෙන සංවර බවක් තියෙනවද? දරුවන්ගේ පුංචි කනට ඇහෙන්නේ ක්‍රිෂ්ණ මේ දේවල්. දැන් රූප පෙට්ටිය රූපවාහිනිය ගත්තම ඇහැ හොරා ගන්නවා. ඒකේ තියෙන රූප ටික
එතනිනුත් දරුව විනාශ වෙනවා. මම මාධ්‍යවලට මේ චෝදනාවක් කරනවා, විවේචනය කරනවා නෙවෙයි. නමුත් අපි දකින්න දේ, අපිට ඇහෙන දේ සත්‍ය. අපි ඒක කතා කරන්න ඕන. මොකද මේක වෙනස් වෙන්න ඕන. අපි අපේ දරුවන්ට මේක ඇහිලා නැත්තම් ඒ දරුවන්ගේ પરම්පරාවට කොහෙත්ම මේ වැහෙන්නේ නැහැ නේද? එතකොට වින්දනය ෘචිකත්වයේ ගිහින් තියෙන අර දේවල් වලට ස්වභාවිත ගීත කියන දේවල් දරුවෝ දන්නේම නැති තරම් දැන්. මම ඒක නිසා තමයි හිතුවේ මේ මේ ඒ දේවල් ටිකක් ඇඟට දෙන්න ඕනේ කියලා. මගේ කාර්යභාරයත් එක්ක මම කරන්නේ දරුවන්ට මේ දේවල් දෙන එක. හොඳයි. දැන් ඔබතුමිය ඒ සඳහන් කරපු, දැන් අපි ගායනා කර මිහිමණ්ඩලයේ අඳුරපු සී ගීතය WA අබේසිංහ මහත්මයා එදා රචනා කළා, නන්දා මාලනී විසින් ගායනා කළා. අපි ඒ ගීත අහලා අපේ දවස පටන් ගත්තා. දැන් ඔබතුමිය මේ කියාගෙන යන කතන්දරේ ඛේදවාචකය තුළ සැඟවුණු ඒ යටි පෙළ අර්ථයත් එක්ක සමාජ ඛේදවාචකයක් තුළ සැඟවුණු අපේ තරුණ පරම්පරාවට, නැත්නම් මේ යෞවනයට ඔබ ඊළඟට ආමන්ත්‍රණය කරනවා නේද? ඔව්. මෙහෙම කියලා, මං හින්දා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා. මොකද්ද මේ කතන්දරේ? අපිට අද දකින්න, අපි දකින්න ආදරය කියන්නේ අපිට අවශ්‍යම දෙයක්. ජීවිතේ ජීවත් කරවන, ඉදිරියට ගෙනියන දෙයක්නේ. අපි කාටත් ආදර වෙනවා. අපිට විතරනේ, තිරිසන් සත්වයාට පවා ආදරේ පොදුයි. නමුත් අපි දා, මොකද මම මං කියන්නේ, මං ගුරුවරියක් විදිහට මගේ ළඟට යොමු වෙන දරුවෝ ආදරයක් එක්ක මේ ප්‍රශ්න වෙලා යොමු වෙන දරුවෝ දිහා බැලුවම මම දකිනවා ඒගොල්ලෝ කවුරුවත් ආදරේ කළා නැහැ. ආදරයට ආදරේ කළා නැහැ. ආදරේ කියන්නේ මොකක්ද කියලා අඳුනගෙනත් නැහැ. ඉතින් එතන තමයි ඛේදවාචකේ පටන් අරන් තියෙන්නේ. මේගොල්ලෝ අද යාළුවා නම් කතා කරා නම් ඒගොල්ලෝ හිට වෙනකොට පොරොන්දු දී ගන්නවා. විවිධ මාලිගාවල් පවා ගන්නවා. ඒ තුල ජීවත් වෙනවා. ඒව කඩන් වැටුනම තමන්ගේ ඉලක්ක සොන්නුනහම ඊළඟට අපි දකින්නවා සියදිවි නසා ගැනීම. ඒවෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. ඉතින් මේ ගීතය ඇතුලේ මේ මම දකින්නවා සමාජ සාර ධර්මයන් තුළට, ඒ කියන්නේ කෙලින්ම අය අභියෝගයන්ට දැඩි ලෙස ඍජුවම මුහුණ දෙන්නේ. මෙයා කියනවා මගේ මම නිසා උඹගේ ඇහැට කඳුලක් එන්න එපා කියනවා. එයා කියනවා මගේ මම නිසා නුඹගේ හදවතට සුසුමක් නැගෙන්න එපා කියලා. මම හිතනවා ඒක තමයි වෙන්න ඕන. අපි හරියට ආදරය කරනවා නම් අවබෝධයෙන්. මම ක්‍රිෂ්ණ මෙතනදි කියන, දැන් අපි හුඟ දෙනෙක් කියන්නේ ආදරයේදී සැකය විශ්වාසය තියෙන්න ඕනේ කියලා. මම විශ්වාසය කියන වචනට වඩා දැඩි ලෙස විශ්වාස කරනවා අවබෝධය තියෙන්න ඕන කියන එක. අවබෝධයක් නැතුව අපිට ගමනක් යන්න බෑ. ඉතින් ඒ අවබෝධය තුළ සමහර විට අපි මේ යන ගමන අපිට හරියටම පුද්ගලයෙක් තෝරගන්න ලොකු කාලයක් යාවි. ආශ්‍රය තුලින් අපි තෝරගන්නේ මෙයා ගැළපෙනවද මගේ සිතැඟිවලට, මගේ දෙමව්පියන්ට. මොකද මම විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ, පරිසරයත් එක්ක මම ජීවත් වෙන්නේ, සමාජෙත් එක්ක මම ආශ්‍රය කරන හැමෝටම මෙයා ගැළපේවිද? විශේෂයෙන්ම මට අංක එක මම, ඊළඟට මගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ. ඉතින් ලස්සන අපූර්ව කතන්දරයක් මේක ඇතුලේ කියවෙනවා. පැහැදිලිවම දැන් ලූෂන් බුලත් සිංහල කියන්නේ සිංහල ගීත රචනා කලාව තුළ සුවිශේෂී සලකුණක්. ඔහු කතා කරන, නැත්නම් ඔහු ආමන්ත්‍රණය කරන ඒ ප්‍රදේශ, නැත්නම් ඔහු ගමන් කරන සිතන සිතුවිලි මාර්ගය අපිට හිතන්නටත් බැරි තරම් විශාලයි. මොකද ඒ දේවල් බොහෝ වෙලාවට අපේ පදරචකයන්ගේ නෙත ගැටුණු නැති තැන් එතුමා ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශයන් තුළ අපිට බොහෝ දේවල් දැනෙනවා. මේ ඒ වගේම තමයි මේ ගුණදාස කපුගේ මහත්මයාගේ සංගීතය මේ ගීතයට බොහොම ලොකු අලංකාරයක් සහ බොහොම ලොකු මේ හැඟීම් බර බවක් මේ ගීතය තුළ අපිට දැනෙනවා. මේ මුල්ම සංගීතය අර වාදනය වෙනකොටම ගීතය පිළිබඳ ලොකු හැඟීමක් අපේ හිතට ඇවිල්ලා තමයි. ක්‍රිෂ්ණ, දැන් මේ ගීත ස්වභාවිත පෙළේ ගීත නෙමේ, මේවයි තියෙන වාද්‍ය භාණ්ඩ ගත්තම වයලිනය, ඉස්රාජිය, තබ්ලාව, සර්පිනාව, මේවා හරියටම පපුවට දනවන්නේ හරි පුදුමාකාර හැඟීමක්. වයලිනයක බර්ණලාව කියන, ඇත්තට මම දන්න තරමට දුක දනවෙන්නේ ඒවයි. එතන තමයි අපි ගීතයට ඇලුම් කරන්නේ. පද රචනා වගේම සංගීතය තෙවනුවනේ අපිට හඳ ඇහෙන්නේ නේ. අපි ඉස්සෙල්ලම අපිට මේකේ මෙලඩි එක එන්නේ. ඒකත් එක්ක ඉතින් මට හිතෙනවා ඇත්තටම මේ ගීත එදාට වැඩිය ගැලපෙන්නේ අදට කියලා. හොඳයි, මං හිතනවා අපිට මේ ගීතය ගැන වැඩිදුර කතා කරන්න ගීතය ගායනා කරලා ඉන්න ඔබතුමිනේද ගායනා කරන්නේ? ඔව්. හොඳයි, එහෙමනම් අපි ගීතයට යොමු වෙමු. හරිදේ TV තුලින් අපි අද දවසේ ගීයක වරුණ තුල අපේ දෙවෙනි ගීතයේ හැටියට එතුමිය තෝරාගෙන තිබෙන්නේ ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත් සිංහලයන් ගායනා කරපු මං හින්දා ඔබ නෙතකින් කඳුලක් හෙලන්නපා කියන ගීතය. අපි මේ ගීතය වාදනය කරමු, ගායනා කරමු, රස විඳිමු අපි හැමෝම එකතු වෙලා. Thank you.
ආගම ළඟ ප්‍රේමයේ තියෙනවද එහෙම නැත්නම් අතරමඟදී වෙන් වෙලා ගියපු අයගේ හිතවල ප්‍රේමය ඉතුරු වෙලා නැද්ද කියලා අපිට ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නෙට අපිට ඉරක් ගහලා වෙන් කරලා වෙන් කරගන්න බෑ මේ ගීතය තුල කියවෙන කතන්දරය තුල මම හිතන්නේ ඒ බව තමයි සඳහන් වෙන්නේ අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා අපි හිතනවා දැන් දුක පටන් ගන්නයි අයිති කරගත්ත දවස් ඉඳලා එතකන් දුකක් නැහැ නේද හැමදේම හොයනවා බලනවා පොඩ්ඩ එහා මෙහා වෙනකොට දැන් අද අද සමාජයේ මම කියන්නේ දෙන්නේ අත දැන් ටෙලිෆෝන් කෝල් එකක් එනකොට මේකට උත්තරේ දෙන්න ඕන සැකයි නම් කියන වීඩියෝ කෝල් එකක් ගන්න කියලා මේ අපි ළඟට යොමු වෙන අයගේ ප්‍රශ්න. එතකොට එතන අවබෝධය තිබිලා නැහැ. නේද? කොච්චර ආදරය කළා අතුල් වුණත් එදා අතුල් වුණත් පස්සේ තමයි මේ අඩුපාඩු ඔක්කොම දකින්නේ. මුද්දක් දැම්මට විවාහ සහතිකයකට අත්සනක් දැම්මා කියලා හැංගීම් හිර කරලා තියන්න බෑ කාගේවත් නේද අවබෝධය මත ගමනක් ගියොත් මං හිතන්නේ ඒක සාර්ථකයි එහෙම නැත්නම් අනුබෝධයෙන් මේ මොන දේවල් කරත් ලෝකෙට මාලිගාවල් මවලා පින්නුවත් අපි වැඩක් නෑ විශ්ව මං හිතන්නේ එහෙමයි සමාජ ධර්මතාවයන් මත පදනම් වෙලා මේක තියෙන්නේ නේද එහෙම බලනකොට අපි හිතනවා අර සැබෑ ආදරයත් එක්ක අපි යන්න ඕන ගමන කොතනද කියලා තේරෙනවා මෙතන කියනවා ලස්සනට සැකක මම මේ දැන් මේක මම දකින දෙයක් තමයි මෙතන කියනවා මම ඔබ සැක කරන්නෙත් නෑ ඔබ විශ්වාස කරන්නෙත් නෑ නේද ඔබට උඹගේ නිදහස තියෙනවා මාලිගා මවන්න එපා හීනම ලෝකෙක ජීවත් වෙන්න එපා ඒ වගේම තමයි දැන් අද දෙන්නේ පින් වෙලා ගියාට පස්සේ මඩ ගහ ගන්නවා අන්තර්ජාලය ඔස්සේ විවිධ විදියට මඩ ගහ ගන්න නමුත් මේක කියන්නේ සුදුරු පෙම්වතෙක් මෙයා කියනනේ ඔබ වෙන කෙනෙකුට අයිති වුණත් මං උරණ වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි වෙන්න ඕන ඇත්තටම. නේ? බොහොම ලස්සනට කියන ඉන්නට නෑ කුල සිරිතෙන් සැලිනා ප්‍රේමක් නොවේ. සැලිනා ප්‍රේමක් නේ. පෙමට පෙමින් යන පෙමලව මෙයයි අපි.
මේ ධර්මතාවයන් මත ජීවත් වෙලා අපි ආදරය කරනවා නම් විවාහයකට ඇතුල් වෙනවා නම් මේ කියන දේ බොහොම අපූර්වයි ලස්සනයි හිතට දැනෙනවා. බොහෝ වෙලාවට නෑදෑයෝ නේද කුලය ජාතිය ආගම මේ හැමදේම එක අපි වෙන්නේ. වෙන්නේ නේද? අනිවාර්යයෙන්ම. හැබැයි මේ කියනවා සමාජ රීති වලට නැත්නම් සම්මුතීන් වලට අපිව ලඝු කරන්නට බෑ. අපේ ප්‍රේමය ලඝු කරන්නට බෑ කියන කාරණාව තමයි මේ ගීතේ පුරාවට කියවෙන්නේ. තවත් ගීත තුනක් ඉතුරු වෙලා තියෙනවා අපේ රස විඳින්නට කතා කරන්නට. අපි එහෙනම් පුංචි විරාමයකට යන්නයි සූදානම්. ඊට කලින් අපි ඔබට මතක් කරන්නම් අපේ හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය 543G මාදිවෙල පාර තලවතුගොඩ දුරකථන අංකය 011170 631 011170 631. ඒ වගේම හරිදේ ටීවී ගාල්ල කාර්යාලය ඔබේ සික්‍රලී බඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථනයෙන් නවතන්නට පුළුවන් 077 321 3966. මේ දුරකථන අංකයේ ඔස්සේ ඔබට ඔබ ප්‍රිය කරන ගීත අපිට කතා කරලා කියන්නට පුළුවන්. අපේ මැදිරියට අපි කැඳවන විද්වතුන් සමග මේ ගීත පිළිබඳවත් අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. එහෙනම් මේ විරාමයෙන් අනතුරුව නැවත රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අපත් සමගම. මේ යුගයන් වලදී එක එක දැන් අපි ගත්තොත් අර සෝම පාපියන් ඒ වගේ මිනිස්සු ඇවිල්ලා දියුණු සමාජයකටයක් එනකොට යම්කිසි ගෝත්‍රික සමාජපත් වෙනවා. යම්කිසි ක්‍රමවේදයකට ඒගොල්ලෝ හිතුවා අපි අපේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නායකයෙක් විදිහට අපිව පාලනය කරන්න කියලා. ඒ වගේ මේක පාලනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය විදිහට ප්‍රජාතන්ත්‍රවාදී තුල යම්කිසි පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒතර අන්න මහජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අර සංවිධානයේට නියෝජිතය වරෝ ඒ නියෝජිතය ගියාම ඒගොල්ලෝ අයිතිකාරය නෙවෙයි. ඒගොල්ලෝ එතකොට අර සංවිධානය පාලනය කරන සංවිධානයේ තියෙන කටයුතු නීති රීති අනුව මෙහෙවන පිරිසක්. ඒක පහල යනවා. භාරකාරයෝ. ඒගොල්ලෝ මේ අයිතිකාරය නෙවෙයි. ජීයකට පවතින නීති අවශ්‍යයි. ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අපට ලියා එවන්න. අපේ ලිපිනය හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපට දුරකථනයේ නවතනවා නම් ඉතාමත්ම පහසුයි. අපේ දුරකථන අංකය 0777 321 3966. Thank you.
නායකයන් ඇතුළු පිරිස ගායනා කරමින් බොහොම අපේ සමාජය තුළ ප්‍රබෝධයක් ඇති කරපු දේශාභිමානී ගීතයක් තෝරගන්නවා ඔබතුමිය ඊළඟට ඔබතුමියගේ ගීත ගොන්නේ අපිට රස විඳින්නට. මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. මම මුලින් කිව්වා වගේ අපි පුංචි කාලේ අපි නැගිට්ටේ අපි වැඩ ටික කරේ ඉස්කෝලේට යන්න කලින් මේ ගීත අහගෙන අපිට හරි ප්‍රබෝධයක් දැනුණා අපිට අපේ රට ගැන ලොකු ආදරයක් ගෞරවයක් භක්තියක් දැනුණා මේ උදා ගීත එක්ක බොහොම ලස්සන ගීත ඒ කියන්නේ මේවයි තියෙන වචන විතරක් නෙමේ ක්‍රිෂ්ණ මේවයි තියෙන සංගීත සංයෝජනය මේ හැමදේම බලපෑවන් රුවන් නිදන හෙළබිම අපේ රුවන් නිදන මුතුමැණික් තියෙනවා මේ හැමදේකම මේ හෙළබිමේ තියෙන දේවල් නේ මේක කියන්නේ දරුවන්ට දෙන්න ඕන දේවල් මේවා තමයි මෙන්න අපේ හෙළබිම මෙන්න මේකේ තියෙන දේවල් මේකේ මුල පටන් ගත්තම අග දක්වාම යන්නේ හෙළබිමයි 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 ඒකේ තියෙන වටිනාකම් ඒකේ තියෙන සාර ධර්ම මේක ඇස්සේ ලොකු රත්නදරයක් කියවෙනවනේ ඉතින් මේක තමයි එන්න ඕනේ ඉතින් මට අද මේ ගිලිහිලා ගිහිල්ලා තියෙන මේ එදා මේ අරුණලු ගීත මේ උදා උදා ගීත මේ දේවල් නැවත මම ඔබගෙන් ඔබ මේ හරිදේ ටීවී නාලිකාවේ සේවය කරන ඔබ මේ රචකාවියක් විදියට ඔබ විවිධ මම දන්නවා ඔබ බොහොම ශේෂ්ත්‍රී ප්‍රවීණෙක් කියන එකනේ ඔබෙනුත් මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මෙන්න මේ දේවල් උදේට දරුව අතරට ගෙනියන්න කියලා වැඩිහිටියෝ අතරට නෙමෙයි වැඩිහිටියෝ දැන් වැඩිහිටියෝ වෙලා ඉවරයිනේ වැඩිහිටියෝ වෙන්න නවන්න බෑ වැඩිහිටියෝ වෙන්න ඉන්න හිට දවසේ ලෝකේ බාර ගන්න පොඩි දරුවන්ගේ ඇඟට මෙන්න මේ දේවල් දෙන්න පුළුවන් නම් මේ නාලිකා තුලින් මං හිතන එක ලොකු දෙයක් කියලා. ඒ නැති වෙලා ගිය දේ තමයි මම මේ මතක් කරේ. හොඳයි. ඔබතුමිය එහෙම සදහන් කරද්දී හැම විටම හරිදේ ටීවී අපේ යුතුයකම වගකීම හැටියට අපි සලකන්නේ හරිදේ සමාජගත කරන්න. ඒ නිසා තමයි වාණිජ වටිනාකම් වලින් ඔබට ගිහිල්ලා සමාජ සාර ධර්ම වලට හරිදේ ටීවී තුල වැඩි ඉඩහසරක් මේ විදිහට වෙන්වන්නේ. ඔබතුමිය මෙහෙම සදහන් කරද්දී මට මතක් වුණා මේ මම පෞගේ දවසට දුටුවා මේ අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවක් අපි දමිළ සිනමාවේ දකින බොහොම ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් එතුමන් දමිළ භාෂාවෙන් තමිල්නාඩුවේ කරන කතාවක කියනවා ලංකාව ගැන එතුමා කියනවා මේ දැන් රටකට මුහුද තියෙන්න පුළුවන් තව රටවල් ගොඩක් තියෙන මුහුද නැහැ සමහර රටවල් වලට ඇලදොල ගංගා තියෙනවා සමහර රටවල් වලට දැන් සිංගප්පූර වගේ රටකට මැලේසියාව වෙන්න ඕනේ වතුර ගේන්න. තව රටවල් වලට වනාන්තර තියෙනවා වෙනත් මුකුත් නැහැ. තව රටවල් වලට මුතු ආකර දැන් අප්‍රිකාව වගේ රටවල් ඩියමන්ති ඒ වගේ දේවල් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වෙන ආකර ඒවා තියෙනවා. හැබැයි ඔහු කියනවා මේ සියල්ල එක තැනක තියෙන තැනක් තියෙනවා නම් ඒ ලංකාව විතරයි. ලංකාව විතරයි. කොයිතරම් අභිමානයි. මේ 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 විකට දමිළ නළුවා තමයි මේ කතාව කියන්නේ. මට ඇඟ මගේ ඇඟ බොහොම මේ කිලිපලා ගියා. ඒ තමයි මේ දැන් මේ ඔබතුමිය තෝරගත්ත ගීතයත් මිනිස්සුන්ට මේ අගේ නැහැ. අපේ දරුවෙකුට මගේ රට කියන රචනාව වල යන දුන්නොත් මොකද ලියන වාක්‍ය පහ ඔබතුමිය නිකන් කියන්න බලන්නකෝ. ලියන අපේ දරුවෙකුට අපි කියනවා මගේ රට ගැන වාක්‍ය පහක් ලියන්න කියලා. ලෝකෙම උතුම් රට. ඉන්දියන් සයුරේ මුතු ඇටය. මුතු ඇටය. පෙරදිග ධාන්‍ය ආගාරය. ඉතින් ඒ නිසා ඔබතුමිය මේ සඳහන් කරන මේ ගීත අපේ දරුවන්ට මේ ගීතවලින් ලැබෙන අභිමානය මාතෘභූමිය මේ මගේ රට අපි මේ අභිමානය දුන්නොත් මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න දරුවෝ රට ඇරලා යන්නේ නැහැ නේද අනිවාර්යයෙන්ම සල්ලි වලට වෙනත් රටවල් වලට නේද අද දරුවෙක් ඕ ලෙවල් වලින් පස්සේ බොහොමයක් අය කොහොම හරි මේ ලෝන් සාරගෙන හරි දෙමව්පියෝ කරන්නේ පිට රටට යවන එක මෙහි ඉඳලා වැඩක් නැහැ කියලා ඒ දරුවෝ ළඟ ඇත්තටම මේ මේ ක්‍රිෂ්ණ මම කියවනේ මම අර ගුරුවරයෙක් විදිහට මම දකින්නේ ආචාර ධර්ම ගුණ ධර්ම සාර ධර්ම බිඳුවටම ගිහිලා පිරිහිලා ඒකට වග කියන්න ඕනේ මේ නාලිකා. ඒ කියන්නේ ඇහෙන්න සලස්සන්නේ නැවෙන්නේ මේ වගේ දේවල් දැන් අපි හරි ප්‍රබෝධයෙන් මේ දේවල් ඉස්සරහුවේ අපිට ලොකු ජාතිය ගැන කැක්කුමත් තියුණ හරි ප්‍රබෝධයෙන් අපි ඉස්කෝලේට යන්නේ. නමුත් අද මොනවද ඇහෙන්නේ උදේ පාන්දර නිවේදක නිවේදිකාවන් ඇත්තටම මාධ්‍ය හසුරවන විදිය දැක්කම සමහරක් අය මම කියන්නේ හැමෝම කියලා හරි අපිට හරි දුකක් දැනෙනවා අපි ඉස්සරහට අපේ කාලේට සුමන නෙල්ලම් පිටියේ මේ වගේ අශෝකමණ මලී විවිධ නාලිකාවල රූපවාහිනී තිරේ ගුවන් ඉදිරියේ ඒගොල්ලෝ මොනතරම් මේ සංවේදීව සමේ සංයමයෙන්ද මේ දේවල් කරේ කියලා අද මොකද වෙලා තියෙන්නේ කියලා ඔබට මේ හැම සාහන් කරනකොට
විශේෂයෙන්ම භාෂාව හැසිරවීම සහ මේ සංගමය පිළිබඳව කතා කරනකොට මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ අපි කියන්නේ දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවානේ අපි බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂකයන් එහෙම සම්බන්ධ කරගත්තාම තමන්ගේ මවගේ පියාගේ වයසේ අයට පවා මේ 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 කණ්ඩායම ආමන්ත්‍රණය කරන්නේ බබෝ පැටියෝ මම දන්නේ මේ අපේ පැරණි මේ මේ අපේ ශේෂ්ත්‍රේ ප්‍රවීණයෝ මේ දේවල් එතුමන්ලා දකින්න නොහිටීම වාසනාවක් කියලා විශ්වාස කරනවා. ලෝකේ ලස්සනම භාෂා හතෙන් ලංකා සිංහල භාෂාව දෙවෙනි තැනට තියෙනවා පහුගිය කාලේ. නමුත් බලන්න මේ භාෂාව හසුරවන විදිය නේද? ඒගෙන ඇත්තටම දුකක් තියෙනවා. ඒ කියන්නේ ලොව හෙබවු හෙළබිම කියන තැන. ලොව ලෝකයක්ම ඔබවල තියෙනවනේ තැන. ඔසවා තබන්නට හැකියාව තියෙන ඔබට. ඒ නිසා අපි මේ කතා කරන්නේ ඔබට. ඔබ මේ දේවල් සිතට ගන්න. ඔබේ දරුවා උකුලේ නලවන හැම මොහොතකම මේ දේවල් ඔබ ඔබේ දරුවාට මෞකිරිත් සමග දෙන්න කියන පණිවිඩය. එහෙම දෙන්න අපිට හොඳ අවස්ථාවක් ඔබ ඔන්න ඊළඟට ගීතෙන් සලසා තියෙනවා. ඒ තමයි ඔබ තෝරාගෙන තියෙන මේ ළඟ ගීතේ දරු නැලවිලි ගීතයක්. විශේෂයෙන්ම මේ දරු නැලවිලි ගීතයේ පිළිබඳව සඳහන් කරනවා නම් 1978 වර්ෂයේ සුමති ෆිල්ම්ස් වෙනුවෙන් නිර්මාණය වෙන අහසින් පොළොවට කියලා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරන්නේ සම්මානනීය ලෝකෙ හිටපු හොඳම අධ්‍යක්ෂවරු 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. තුන්වෙනි ලෝකේ සිනමා සම්මාන උළෙලේදී තුන්වෙනි අවස්ථාවේ, ඒ කියන්නේ තුන්වෙනි වතාවට පවත්වන සම්මාන උළෙලේදී ජූරිය විශේෂ සම්මානයකින් මේ අහසින් පොළොවට චිත්‍රපටයේ සම්මානයට පාත්‍ර වෙනවා. ටෝනි රණසිංහ, වසන්ත චතුරානි, ශ්‍රියානි අමරසිංහ, රුක්මනී දේවී වැනි ප්‍රවීණයන් මේ ගීතයට මේ 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 චිත්‍රපටයේ රංගන දායකත්වය දක්වනවා. මේ මේ තියෙන තවත් අපූර්ව ගීතයක් උපුල් නුවන් විදහා ගීතයක් මේ මේ සිනාසනා මේ චිත්‍රපටයේ මට මතක් වුණා ඔබතුමිය මේ ගීතය තෝරගත්තා කිව්වහම. ඒ වගේම මෙහි ගීත රචනාවන් සියල්ල මේ සිදු කරන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. මේ සංගීත විශේෂ මේ සුවිශේෂී සංගීතය මේවට මුසු කරන්නේ නිමල් මෙන්ඩිස්. අපි අහලා බලමු දොයි 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 බබා. මේ ගීතය ගායනා කරන ශිල්පිනියත් ඉතාම සුවිශේෂ. අපි එතුමියටත් උපහාරයක් වශයෙන් මේ ගීතය මහා ගායිකාවක් මහනෙලි රජිනා රුක්මනී දේවිය ගායනා කළ ගීතයක් තමයි දැන් අපේ අනුෂා නිරංජලා මහත්මිය ගායනා කරන්න හදන්නේ. හොඳයි, සංගීත කණ්ඩායමට ආරාධනා කරන අපි ගීතේ රස විඳින්න. විශ්වයේ පවතින ඕනෑම භාෂාවකින් ගැයුණත්
අපිට ඒ සවනට වැකෙනකොටම අපි දන්නවා මේ තරුණ ඇලවිලි ගීතයක් කියලා. ඒකට හේතුව ඒ ගීතය සඳහා නිර්මාණය වෙන ස්වර නිර්මාණය වෙන්නේ ඒ ගීතේට රිද්මය බවට පත් වෙන්නේ මවගේ හදවතේ ගැස්ම. මේ ලබ්ඩබ් ලබ්ඩබ් කියලා හදවත ගැහෙන රාවයත් එක්ක අම්මගෙන් නිරායාසයෙන් එන හැඟීම දරුණ ඇලවිල්ලක් බවට පත් වෙනවා. හැබැයි අපි අද මේ එදා රසවින්දී දරුණ ඇලවිලි ගීත අහපු දරුවන්ගේ හිතේ මැවුණු චිත්‍ර නැත්තං ඒ සුරුවිරුකම් අත දරුවන්ට මැවෙන්නට ඉඩ හසර නැත්තේ ඇයි? අද අහන්න ලැබෙන්නේ නැහැ අම්මලට මේ තියෙන දැන් අද ජීවන හරඹයත් එක්ක රැකියාවල් වලට යොමු වෙලා තියෙනවා. ගෙවල් වල ඉන්න තියෙන වෙලාව අඩුයි. දරුවෝ නැලවෙන්නේ ඩේකයා සෙන්ටර්ස් වල. එහෙම නැත්නම් ආච්චිලත් එක්ක. එතකොට මම දැකලා තියෙනවා බොහොමයක් දරුවෝ නැලවෙන්නේ රූපවාහිනියත් එක්ක. කිරි ටික දීලා ගිහින් තියෙනවා කොට් එකක දාලා රූපවාහිනිය ඉස්සරහා. හැමෝම නෙමෙයි බහුතරය මම කියන්නේ. එතකොට අපි ඉස්සල්ලාම දරුවෙක් ඉස්සල්ලාම කනට වැටෙන්නේ අම්මගේ නැලවිලි ගීත. ඉස්සල්ලාම ඇහෙන්නේ. ඊට පස්සේ තමයි ආ වචන අහුලන්නේ. අම්මා කියන වචන ටික අහුලන්නේ ඉස්සල්ලාම අහුලන්නේ අම්මගේ නැලවිලි ගීත. ඉතින් මේ නැලවිලි ගීත ඇහෙන්නේ නැත්නම් අම්මගෙන් කියවෙන්නේ නැත්නම් දරුවා නැලවිලි ගීත දන්නේ නැහැ නේද? ඒකයි. ඉතින් මම හිතනවා ඇත්තටම අපි මොනතරම් කාර්යබහුල වුණත් අපිට ලැබෙන පුංචි දහසරෙදි හරි අපි රැට හරි අඩුතරමින් මේ නැලවිලි වලින් දරුවා කියන දරුවට කතා කරන ඕනේ. ඒක කතා කරන්නේ නැලවිල්ලක් කියනවා කියන දරුවගේ හදවතටනේ කතා කරන්නේ. කනට ඇහෙනකොට දරුවා ඊළඟට ඒකට ප්‍රතිචාර දක්වනවා. බලාගෙන ඉන්න මූණට මූණ බලාගෙන ඉන්න පපුවට තුරුල් කරන් අපි මේවා කියනකොට පුංචි කාලේදීම දරුවට ඒ ආදරය උණුහුම සෑම දෙයක්ම ලැබෙනවා. ඒ හරහා ලොකු පණිවිඩයක් දරුවට යන්නේ. ලයිට ලයි සහ අම්මා සහ දරුවා අතරේ බැඳීම. දරුවා අම්මව ගොඩක් විශ්වාස කරනවා. අම්මා තුලින් ලෝකේ දකින්නවා කියන එක. ඔව්. ඒකයි. නමුත් අද ඒකනේ මං කිය පුංචි ළමයින්ගෙන් දරුණ ඇලවිල්ලක් ඇහුවත් ඒගොල්ලෝ කියන්නේ දොයි දොයි දොයිය බබා බයි 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 බබා. අර ඒගොල්ලෝ බොණි කොන ඇලෙවනේ. එච්චරයි දන්නේ. ඉන් එහාට නැලවිලි ගීතයක් දන්නේ නැහැ කියන්න. මේ බබා බී කියන එකට හේතුව වෙලා තියෙන ඇත්තටම මේවා ඇහෙන්නේ නැති නිසා. එක්ක අම්මගෙන් ඇහෙන්න ඕනේ. එක්ක ගෙදරේ ඉන්න ආච්චිගෙන් හරි කවුරු හරි දරුවා නලවන කෙනෙකුගේ. ඉතින් අපිට අම්මගෙන් තමයි අපි මේක බලාපොරොත්තු වෙන්නේ. අනිත් අයගෙන් අපිට මේක කියයිද දරුණ ඇලවිලි කියයිද ඇහෙන්නේ. බොහොමයක් මම දැකලා තියෙනවා කොට් එකේ තියලා ගිහින් තියලා අම්මා දඩි බිඩිගාලිතින් හැඳ වෙලා ගෙටකොඩ වෙනවා දහසක් රාජකාරී අම්මයි රාජකාරී වල නිරත වෙනවා දරුවට කෙල් ටික දීලා කොට් එකේ තියලා රූපවාහිනිය ඉස්සරහ තියෙනවා. ඔව්. දැන් ඔබතුමිය ඔහොම සඳහන් කරනකොට මේ අන්තර්ජාලයේ සැරිසරන අපූරු චිත්‍රයක් මට මතක් වුණා. මේ එහි චූටි දරුවෙක් මේ බේසම ඇතුලේ වතුර බේසම ඇතුලේ ඉන්න ඒ චූටි දරුවා මේ අන්තර්ජාලයේ සැරිසරන හිතවතුන්ට කියනවා අපේ අම්මට පොඩ්ඩක් කියනවාද මම තාම බේසමේ කියලා. මොකද අම්මා ඉන්ටර්නෙට් එකේ ඉන්නේ අම්මා බබා බේසමේ තියලා. ඒතර මේ බබා කියනවා අපේ අම්මට පොඩ්ඩක් කියනවාද මම තාම බේසමේ කියලා. ඉතින් ඒ නිසා මෙහෙම ඉන්න අම්මලාට අපි කියන්නේ දැන් ඔබ සමාජයට දෙන දේනේ පෙරලා ඔබට ලැබෙන්නේ. කියන්නේ අපි වපුරන දේ තමයි අපිට නෙලා ගන්න ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණේ තමයි මම ඒ සමානවම මට හිත දෙයක් තමයි දැන් ඔබතුමිය කිව්වාගේ අම්මලා බබාලව බලාගන්න සේවකයෙක්ෝ ඒ වගේ වෙනත් ආයතනික තැනකට දරුවා අඬනවා. ඒ වගේම පසු කාලේනම අවුරුදු 50 60 70 විතර වෙනකොට අම්මල තාත්තලා මහලු මඩම් වලට එනකොට අම්මල තාත්තලා දරුවෝ දිහා බලාගෙන අඬනවා අනේ අපිව තියලා ගියා නේද කියලා. අපි ඊළඟ ගීතයට මේ මං ඒ ප්‍රවේශයේ ගත්තේ අපේ අම්මල තාතල කොයි තරම්නම් පෙරමඟ බලාගෙන ඉන්නවද දරුවෝ ගෙදර එනකම් නේද? අනිවාර්යෙන්ම. සුදුහාමිණියලට අපි කතා කරමු පොඩ්ඩක්. හොඳයි. I'm not afraid to die.
පැමිණ සිටින්නේමි මේ කිරිති වූ දරුවන් දැක මිඳිමි සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද මහාචාර්ය ස්නිල් ආරේරත්නයන්ගේ ගීය පද රචනාව විගීතේ සංගීතවත් කරන්නේ නන්දා මාලනියමයි. ජාතියේ ගීතේ මව නන්දා මාලනිය. මේ ආමන්ත්‍රණය කරන සුදු හාමිලයා නිර්මාණය කරත් අපිමයිනේ. අනිවාර්යෙන්. දරුවෝ පුංචි කාලේ දරුවොන්ට අම්මගේ ආදරය, දයාව, කරුණාව, උණුහුම මේ දේවල් වලින් තොර වුණහම දරුවා හැදෙන පරිසරයත් එක්ක මං හිතන්නේ අර කිසි දෙයක් දරුවට ලැබෙන්නේ නැහැ. ලැබුණත් අම්මගෙන් තරම් දයාබර විදියට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ දරුවට කාලයත් එක්ක දරුවෝ මුහු කරන්න දරුවන්ට තේරෙනවා. එතකොට අර අම්මත් දෙමව්පියන් දූ දරුවන් අතර තියෙන සම්බන්ධය හුඟක් එහාට යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මං දකිනවා සුදු හාමිලා බිහි වෙනවා. අවසාන කාලයේදී දරුවොත් එක්ක ඉන්නේ ඒගොල්ලන්ට වරම් නැති වෙනවා. මහලු නිවාසවල ඒවයි තමයි අවසාන භාගිය දිවන්න සිද්ධ වෙන්නේ. දැන් බොහෝ වෙලාවට හොඳට බලන්නකෝ මේ මම ටිකක් අර සමාජයේ මම බොහෝ වෙලාවට කියවන්න උත්සාහ කරනවා චරිත. මම හරි ආසයි පෙන්ෂන් දවසට ගිහලා තැපැල් කන්තෝරුව ගාව පොඩ්ඩක් වෙලා ඉන්න. එතන මුණ ගැහෙනයි කියන ඒවා කතා කරන්න. මම නිකන් බොරුවට තැපැල් කන්තෝරුව ගාව නිකන් ගිහිල්ලා ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට හම්බෙන අය කතා කරන ලොකු පුතා කැනඩාවේ ඉන්නේ දැන් ડોක්ටර් කෙනෙක්. දෙවෙනි දුව ඉංගලන්තේ ඉන්නේ. එයා බැඳලා ඉන්නේ ඉංජිනේරු මහත්තයෙක්. ඊළඟ බාල පුතා ඕස්ට්‍රේලියාවේ එයා IT කරන්නේ. ඉතින් මේ විදිහට රටවල් පහක විතර ඉන්න දරුවෝ ගැන කියනවා. හරි සතුටින් කියනවා. හැබැයි එහෙම කියලා අර යාළුවා යනවත් එක්කම හිමීට සාරි පොටින් කඳුළු පිහිද ගන්නවා. ඒ පිහිදාන්නේ අනේ මට කොත්තමල්ලි ටිකක් දෙන්න දරුවෙත් නෑ නේද කියන හැඟීම. ඉතින් මේ ගීතේ පුරාවත් එක නේද කියන්නේ දරුවන් ඇඟලුම් ගෙන සිඹින්නේ මේ දරුවගේ මතක ගුණ සුවඳ ඒව දේවල් හැමදේම අම්මා ඒ දරුවගේ පුංචි කාලේ ඇඳපු ඇඳුම් වලින් තමයි දැන් අරගෙන මේ දරුවා ස්මරණය කරගන්නේ. මනසින් එදා කෙලිසෙල්ලම් දකින්න දරුවෝ ගහගත්ත හැටි රණ්ඩු වෙච්ච හැටි සෙල්ලම් කරපටි මේ ඔක්කොම අම්මා මවාගෙන දැන් චිත්ත රූපත් එක්ක ජීවත් වෙන්නේ අවසාන භාගයේ මරණයේ දොරකොඩට සපැමිණ සිටින්නේ මේ. දැන් සුදුහාමිනේ ඇවිල්ලා ඉන්නේ අන්තිම භාගෙට. එතකොට ලේ කිරිපෙව් ඒත් හිතේ තියෙනවා මම ලේ කිරිපොවල හදපු අඩපු දරුවන් දැකලා මැරෙන්න තියෙනම් කොච්චර හොඳ කියලා. මම මේ ළඟදි වෙච්ච දෙයක් කියන්නම් ක්‍රිෂ්ණ. මම මගේ අපේ විවාහ උත්සවදී ගෙදර තියෙන උපන්දින උත්සවදී කවදාවත් සාද දාන්නේ නැහැ. මම වැඩිහිටි නිවාසවලට දන් දෙන්නේ. නිවාසයකට ගියපු වෙලාවේ මම කෑම දීලා අර පොඩි අපි දෙන පුංචි තෑග්ගක් තියෙන පොඩි පාර්සල් එකක් ඔක දුන්නම එක අම්මා කෙනෙක් ඒක තියාගත්ත කුට්ටිය යටි. මම ඇයි අම්මා කියලා පුතා එනවා හිට පුතාට දෙන්න කිව්වා. මම කව පුතාට දෙන්න මම එකක් දෙන්නම් ඔක අම්මා පාවිච්චි කරන්න කියලා. නෑ එපාපා කියනකොට මට පිටිපස්සෙන් හිටපු එතන මෙන්න තවත් අම්මා කෙනෙක් මට අතින් සංඥාවක් දුන්නා. ඉතින් මම දැක්ක මොකක් මට තේරුණ මොකක් හරි පහම එක කියන්න අහන්න කියන එක. පස්සේ වැඩ ඉවරනාට පස්සේ මම ඇහුවා මකුවා කවුරු ආවත් ඔහොම තියාගන්නවා කොට්ටයට පුතාට කියලා. ඒ පුතා කවදාවත් ඇවිල්ලත් නෑ එන්නෙත් නෑ කියලා. මොන්තරන් දුකද දියනිවරු හයක් සහ එක පුතෙක්ගේ අම්මා කෙනෙක් මට තියෙන දුක. දියණියන් හය දෙනාම අද බැඳලා කසාද බැඳලා දරුමල්ලුත් එක්කලු ඉන්නේ. ඒ දෙමව් ඒ දියණියන්ට අම්මගේ අගේ තේරුනේ නැද්ද? පුතා පැත්තකටම අපි දාමු. දියණියන් හයක් වදපු කුසකට ඒ දියණියන්ට දරුවේ නැද්ද? ඒ කුස දරුවෝ දරපු වෙලාවේ තමන්ගේ අම්මගේ අගේ නේද? අපිට අද බැලුවම හැම හන්දියක් ගානෙම සැලොන්ස් තියෙනවා. අපේ මූණ හදාගන්න, කොණ්ඩ හදාගන්න, ඕන දෙයක් හදාගන්න. නමුත් අපිට මේ මනස හදාගන්න අද තැනක් නැහැ නේද?
තැනක් ඉතුරු වෙලා නැහැ නේද? සාරධර්ම කොහෙටද ගිහින් තියෙන්නේ කියලා මම ඒකනේ කිව්වේ නේද? අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවල දවසාන වගේ. අර ඔයා කිව්වා වගේ ඇත්ත. හරි ලොකුවට කතා කරනවා. දරුවා ඉන්නේ අර රටේ මේ රටේ කියලා කතා කරනවා. දරුවොන්ට අම්මලා ගැන හොයන්නවත් වෙලා නැහැ. ස්කයිප් එකෙන් දකින්නේ කතා කරන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නෝචන නංගමනි. අපි දකිනවනේ මේ අන්තර්ජාලේ Mother's Day Father's Day හරියට මේ අපගේ අම්මට මෙහෙමයි කියලා අම්මට තියෙනවද දෙයනේ WhatsApp Viber තියෙනවද අම්මා දකින්නවද මේ දුව ඇමරිකාවේ ඉඳලා දාන මේ විශ් එක මේක අම්මා දකින්නේ නැහැ හැබැයි ලෝකේ දැකලා හිතනවා මෙයා අම්මට හරි ආදරේ කියලා නේද ආදරේ නැති දරුවෝ තමයි ඒවා පෙන්වන්නේ හැම දවසක්ම මම කියන විදිහට Mother's Day එකක් වෙන්න ඕන Father's Day එකක් වෙන්න ඕන සහ ඔබතුමිය දන්නවද මේ වෙනකොට තවත් ලොකු ඛේදවාචකයක් තියෙනවා විශේෂයෙන්ම මේ ප්‍රධාන බස් නැවතුම්පළවල අපි ගාල්ලේ මේක නිරීක්ෂණය කරා ගාල්ලේ ප්‍රධාන බස් නැවතුම්පළට උදේට වාහනවලින් අම්මලා තාත්තලා ගෙනල්ලා දානවා මේ හොඳ ලොකු වාහනවල දරුවෝ බඩු බෑ මොන හරි අවශ්‍ය උපකරණ ටිකක් එක ගෙනල්ලා දානවා ආයි හැන්දෑවට ගෙදර එක්කන් යනවා ගෙදර අම්මා තනියෙන් තියලා යන්නේ මේ ඒ අම්මා කෙනෙක් එක්ක කවස්සක් අනේ මේ මොනස බයයි තොරතුරු කියන්නේ නමුත් අපි කතා කරා ඒ දවල්ට ඒගොල්ලෝ වැඩට යනවානේ අම්මා තනියෙන් ගෙදර තියලා යන්නත් බෑලු අම්මට මොන හරි කරදරයක් වුණොත් නැත්නම් දොර ඇරන් ඉන්නකොට හොරෙක් හතුරෙක් ආවොත් කියලා අම්මා තියලා යන්නත් බෑලු අම්මට කරන්න දෙයක්වත් නැහැ අම්මා උදේට බස් ස්ටෑන්ඩ් එකට ගෙනත් දානවා ආයි හවසට එනකොට අරන් යනවා දෙකයි එකක් වගේ දෙකයි එකක් වෙලා තියෙන්නේ ඉතින් ඒ අම්මලා හැබැයි කවුරුවත් දෙන ඒක අපිට අපි නිරීක්ෂණය කරේ කවුරුවත් දෙන පත්පතක් ගන්න නැහැ. ඔව්. දැන් අපිටම අපි කැම්පස්සලක් අපි ගිහින් දුන්න කෙනා ඒගොල්ලෝ උදේට නෝකට කැම අරන් ඉන්නේ. ඒ දවසට අවශ්‍ය කරන කැම ටික අරන් ඇවිල්ලා තමයි අර බස් ස්ටෑන්ඩ් එකේ පඩි පෙළක කොහේ හරි අස්සක මුල්ලක වැස්සට තෙමි තෙමි පාඩි වෙලා ඉන්නේ. ඉතින් මේ දේවල් අපිට අහන්න ලකින ලැබීමත් අපේ ලොකු අවසනාවක් කියලා. අවසනාවක්. අනිවාර්යයෙන්ම. නේද තමන්ගේ හදපු දැන් තමන් දුක් මහන්සියෙන් සමහරට හරි හම්බ කරගෙන තනාගත්ත නිවස වෙන්න පුළුවන් නේ අවසාන භාගයේ වැටිලා ඉන්න අපිට හෙවණක් තියෙනවා එහෙමනේ හිතන්නේ නේද එහෙම හිතරනේ හදන්නේ එහෙම හදලත් එහෙමත් කරලා අන්තිමේදී මහමගට වැටෙන්න සිද්ධ වෙනවා ඒක තමයි ලොකුම කේද වාචකය ඔව් ඒක නිසා තමයි අපි කියන්නේ නුඹලගේ තාත්තා එත දුර බලාගෙන කවදා දූ පුතුන්නේ දැයි පතාගෙන වේවැල කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නිතු කඳුලෙන් දරාගෙන ඒ නිසා ජීවිතේ කවදාවත් මේ නිතු කඳුලල් දරාගෙන ඉන්න සිද්ධ වෙන විදිහට අපි ජීවත් වෙන්නට එපා කියන පණිවිඩය අවසාන වශයෙන් ඔබතුමියට තප්පරයක් ලබා දෙනවා මේ අද වැඩසටහනට සමාප්ති සටහන තබන්න අද මේ සොඳුරු සන්ධ්‍යාවට මට ආරාධනා කිරීම ගැන මම ඔබතුමියටත් හරිදේ ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් අභිසේකර ලීබඩු මාලිගාවේ අධිපතිතුමාටත් මගෙත් එක්ක මේ පැමිණෙන සියලුම සහෝදරයන් වෙනුවෙන් මගේ ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා හරිදේ ටීවී තුලින් ඔබ දෙන හරි දේවල් තව තවත් ව්‍යාප්ත වෙලා හරි මගක් තනන්නට හෙට දවසට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි. හොඳයි බොහොම ගෞරවයෙන් ඔබතුමගේ ස්තුතිය බාර ගන්නවා. අපි මතක් කරන්නම් ඔබට හරිදේ ටීවී ගාල්ලකාරයන් අබසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 321 3966. අද දවසේ අපේ වැඩසටහනට ගීයක වරුණ සඳහා පැමිණුණු ගින්තර ධර්මපාල විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ උපදේශන හා මාර්ග උපදේශන ගුරුවරිය වචින් කටයුතු කරන අනෝෂා නිරංජලා මහත්මිය ඒ වගේම තබ්ලා වාදන ශිල්පී සංගීත ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන චන්දිම ප්‍රේශාන්ත මහත්මයා ඒ වගේම කීබෝඩ් වාදන ශිල්පියා ටෝටලි කිඩ්ස් පෙරපාසලේ සංගීත උපදේශකවරයා ඒ වගේම බොක්ස් ගිටාරේ වාදනය කරන සහන් හඳුන් පතිරගේ ශිල්පියා මේ හැම දෙනාටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ආයිබෝවන් කියලා ඔබ හැම දෙනාටම සමුදෙනවා ඉතින් අපි අද දවසට සමාප්ති සටහන තබන්නටයි හදන්නේ සමාප්ති සටහන මෙන්න මෙහෙම තබන්නට හිතුවා ෂර්ලොක් හෝම්ස් වොට්සන් ගැන ඔබ අහලා ඇති ෂර්ලොක් හෝම්ස් වරක් වොට්සන්ගෙන් අහනවා වොට්සන් ඔබ දන්නවද මිනිස්සු ඇත්ත කතා කරන කී තියෙන වටිනකම මොකද්ද කියලා වොට්සන් කියනවා ඇයි මම දන්නේ නැහැ එතකොට ෂර්ලොක් හෝම්ස් hina වෙලා කියනෝ නෑ එතකොට මතක තියාගන්න දෙයක් නෑ මොකද ඇත්ත ආයි ඇත්තම තමයි තවත් ඇත්තට එහා දෙයක් නැහැ ඒ නිසා හොඳයි අද දවසට ගීයක වරුණ දෙන්න අපි ඔබෙන් සමුගෙන යනවා තවත් දවසක ගීයක වරුණ අරගෙන ඔබේ නිවසට එන්නට බලාපොරොත්තු වෙන ආයිබුවන් ඔබ සමදනාට